අයිබෝවන් ඔබ එක්වන රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන බබ නිශාද ගුණවර්ධන අදත් ප්‍රථමයෙන් බබ දහනිය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7000කට ස්ථිරපත් වීම රට පාවා දෙන්නන්ට පාඩම් කියා දීම ජනතාව වගකීමක් ජනපති කියයි රටම ජනපතිගේ ඉවර්දි තීන්දුව සමගයි අගමැති පවසයි ප්‍රජාතන්ත්‍රවාදයට ඉදදමින් මහමැතිවරණයකට යන්නේයි මහා සංගරුවනෙන් ඉල්ලීමක් විදේශීය චින්තනයන්ට හා න්‍යායපත්‍රවලට අනුව වැඩ කරමින් ජෝන් ඩොයිලි ක්‍රමයට නැවත රට පාවා දීමට උත්සාහ කරන දේශපාලකයන්ට පාඩම් කියා දීම ජනතාව සතු වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා දේශප්‍රේමියා හා දේශද්‍රෝහියා අතර වෙනස මතු පරපුරට හා ජනතාවට කියා දීමට සියලු විද්වතුන් ඒකරාශී වීතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඌව වෙල්ලස්ස නිදහස් සටනේ දෙසීමන සැමරුම් උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගී වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශය සහ ජනාධිපති කාර්යාලය එක්වයි සැමරුම් උත්සවය සංවිධානය කළේ වර්තමානයේ ඇතිවෙ තිබෙන ඇතැම් දේශපාලන තත්ත්වයන් පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී අපගේ සටන්කාමී ඉතිහාසයේ මෙන්ම ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ අතීත මතක සමග සියලු ජනතාව මාතෘභූමිය වෙනුවෙන් අවදි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ඔතෙන් නීතියෙන් විවස්ථාවෙන් අපි නිදහස් රටක් වුණාට යටත් විජිතවාදයට තව තවත් ඔළුව නමන මනසක් තිබෙන සමාජයක් අපිට තිබෙනවා. ඒ සමාජය අපිව වෙනත් ලෝකයකට ගෙන යන්න උත්සාහ කරනවා. වසර දහස් ගානක ඉතිහාසයේ පුරා ආක්‍රමණශීලීන් සමග සටන් කළ ජාතියක් විදිහට සිංහලයා විශේෂයෙන්ම සටන්කාමී ජාතියක්. එය ඥානවලින් පැවතෙන්නක් සටන්කාමීත්වය. ඒ නිසා තමයි අපේ රණවිරුවන් සිය ජන්මේ පුරුද්ද සිය රුධිරයේ තිබෙන ඒ සටන්කාමීත්වයේ නෑදෑකමත් සමග ඒ 30 අවුරුදු ම්ලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කළා රට ජයග්‍රහණය ලබා දුන්නේ ජෝන් ඩොයිල්ලා නැවතත් ඉපදී ඇත නැවතත් ඉපදී සිටින ජෝන් ඩොයිල්ලාට විරුද්ධව සටන් කිරීම ඔබටත් මටත් අයිති වී ඇත උරුම වී ඇත කියලා මම විශ්වාස කරනවා විදේශිකයින්ට පන්දම් අල්ලන විදේශිකයින් පස්සේ යන විදේශින්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන විදේශීය චින්තනයන් කරේ තියාගෙන ඩොයිල්ලා කෙසේ වෙතත් ඩොයිල්ලාගේ ක්‍රමය මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නා වර්තමානයේ ඇතැම් දේශපාලකයින්ට ඌව වෙල්ලස්ස කැරල්ලේ 200 වසරක් සපිරෙන දවසේ ඒ පාඩම් කියා දීම මේ රටේ ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් ලෙස මම සලකනවා ඒ ජනතාවට අයිති දෙයක් වර්තමානයේ ඇති වී තිබෙන ඇතැම් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් සැලකිල්ල යොමු කරන විට මේ සටන්කාමී ඉතිහාසය ඒ අතීතයට යාමත් සමග අපේ රුධිරය අවිස්සෙමින් නැතිවන හැඟීම් පිබිදීම් ඒ දේශප්‍රේමීත්වය ජාති වාත්සල්‍ය දේශානුරාගය දේශමාමකත්වය දේශජ බව ඒ සියල්ල සමග අපේ නව පරපුර අප විසින් නැගිටවිය යුතු වෙනවා ජෝන් ඩොයිල්ලාට කටවුට් ගන්න පෝස්ටර් ගන්න සමාජයක් තාමත් මේ රටේ තිබෙනවා ඒ නිසා අතීත මතක සටහන් සමග හෙට දවසේ තිබෙන ඒ අභියෝග ජය ගන්න අපේ විද්වතුන් අපේ දේශප්‍රේමීන් අප සියල්ල සාමූහික ප්‍රයත්නයක් තුල කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා හඳුනා ගැනීම ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙනවා මේ රටේ ඒ නිසා ආචාර්ය මහාචාර්යවරුනි විශ්වවිද්‍යාලයේ දරුවන්ට පමණක් නොවේයි මේ රටේ ජනතාවටත් ඔබේ දැනුමෙන් පරිණතභාවයෙන් දේශද්‍රෝහියා සහ දේශප්‍රේමියා පිළිබඳව කියා දෙන්න ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200ක් සැපිරීම නිමිත්තෙන් සමර මුද්‍රයක් නිකුත් කිරීමද සිදු කෙරුණා 1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය 200 වස් සැමරුම ජනශ්‍රැති සංග්‍රහය සහ ඌව වෙල්ලස්ස නිදහස් අරගලය 200 වන සමර ශාස්ත්‍රීය සංග්‍රහය ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වුණා ඌව වෙල්ලස්ස නිදහස් සටනට උරුදුන් ජාතික වීරයන්ගේ පෞලල සමාජිකයන් වන ජිනදාස පතිරණ මුනිදාස පුංචිවයන මහතුරුන් වෙත සමර තිරණ පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා මෙහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා
අපේ සමාජයේ 70 දශකයේ 80 දශකයේ 90 දශකවල අපි දරා ගන්න බැරි තරුණ ලේකන්දරාවක් මේ රටේ හැරලා තිනවා. නැවත ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි මේ සමාජයේ. ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, අපේ නිදහස අරගෙන අවුරුදු 70ක් ගියා. අපේ කිසිම කෙනෙකුට බැරි වුණා අපේ දේශද්‍රෝහීන් කියලා කිව්ව ලාංකිකයින් දේශප්‍රේමීන් කියලා නම් කරන්න. 2016 මේ වීර දේශද්‍රෝහීන් කියලා කිව්ව අය දේශප්‍රේමීන් කියලා නම් කරන්න තරම් ඔබතුමා අභීත වුණා, නායකත්වය දුන්නා. දැන් අපි මෙතනින් ඔබට යා යුතුයි. මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කිරීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මේ රටේ මහජනයා බලාපොරොත්තු වුණේ අගමැතිවරයාටපත් වුණාම එයාට සහන ලැබලා දෙයි කියලා. ඒ අනුව එතුමා අග්‍රාමාත්‍යවරයාටපත් පිට ගමම්ම ඛනිජ තෙල්වල මිල රුපියල් 10කින් ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කරා. ඊළඟට එතුමා කල්පනා කරා වන්දි සූත්‍රයේ කොහොම තිබුණත් ලෝක වෙළඳ පොලේ මිල අඩු වෙනකොට අපේ පරිභෝගිකයන්ටත් ඒ සහනය දෙන්න ඕනි කියලා. අද රෑ 12 ඉඳලා පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 5කින් අඩු කරනවා. එතකොට මිල 135ක් වෙනවා. පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් අපි 164ට තිබුණේ ඒක රුපියල් 5කින් අඩු කරනවා රුපියල් 159ක් වෙනවා. ඔටෝ ඩීසල් 111ට තිබුණේ ඒක රුපියල් 5කින් අඩු කරනවා රුපියල් 106ක් බවට වත් වෙනවා අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා. සුපර් ඩීසල් 136යි තිබුණේ ඒක රුපියල් 130ක දක්වා අඩු කරනවා. මොකද මේ රජයේ බලවිච්ඡපත් වෙච්ච දවසේ ඉඳන්ම අගමැතිතුමත් අධිකාර ජනාධිපතිතුමත් කල්පනා කරේ විවිධ බදුවලට හිර වෙලා ඉන්න මේ රටේ ජනතාවට කොයි අංශයෙන්ද අපි සහන දෙන්නේ කියලා. මේ මොහොත වෙනකොට පෝර මිල අඩු කළා, බදු අඩු කළා, විවිධ සහන රාශියක් දෙන ගම ලෝක වෙළඳ පොළත් එක්ක කල්පනා කළා. තෙල් මිල තුන්වැනි වතාවටත් අද අපි මේ මාසේ අඩු කරන්න පුළුවන් වෙලා. තවත් ඉදිරියේදී අඩු කරන්න පුළුවන් නම් අඩු කරනවා කියන එක දන්නන්න. ජනතාවට දෙන සහන නොකඩවාම ලබා දෙන බවත් මේ මොහොතේදී අපිට කියන්න කැමතියි. අපි IOC සමාගමිනුත් ඉල්ලීමක් කළා තිනවා ඒගොල්ලන්ගේ මිල ගණනුත් මේ තත්ත්වෙට පහත් කරන්න කියලා. සියලු මිල ගණන් ලංකාවේ එක ගණනයකට ගෙනෙන්න පුළුවන් කේ කියලා විශ්වාස කරනවා. මේ අතර ලංකා IOC සමාගමේ පෙට්‍රල් සහ ඩීසල් මිලද රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. අද සිට වීසඳහා සහතික මිලක් ලබා දෙන බව රාජ්‍ය මාත්‍ය කෙහෙලි රමුකල මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. භාරකාරාණ්ඩුවකට තාවකාලිකව උසාවියෙන් තීන්දුවකට අලුත් අගමැතිවරු කැබිනට් මණ්ඩල පත් කරන්න හැකියාව තියෙද කියලා තව ප්‍රශ්නයක්. මොකද මේක භාරකාරාණ්ඩුව. භාරකාරාණ්ඩුවක් ඇන්නේ ජනාධිපතිතුමාගේ 9 වෙනිදා දීපු ගැසට් පත්‍රය. ගැසට් පත්‍රයේ නීති විරෝධී කියලා උසාවිය කියලා නැහැ. උසාවිය කියලා තියෙන්නේ තාවකාලික රිලීෆ් එකක්. එහෙම නැත්නම් සහනයක් ඉල්ලලා තියෙනවා. ඒ සහනය දීලා තියෙනවා. විභාගෙන් පස්සේ තමයි මේ තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා බොහොම පැහැදිලිව මේ තියෙන දේවල් වලට කලබල නොයි රටේ කටයුතු සිද්ධ වෙනවා. මතක තියාගන්න අමාත්‍යාංශ ක්‍රියාත්මක. අගමැතිතුමා අද මුදල් නැමැතිවරයා හැටියට වී වලට සහතික මිල වැඩි කරා. රුපියල් 45 දක්වා වී මිල වලට සහතික මිල වැඩි කරා. ඉතින් මේවා මේ අවුරුදු ගානක් නොකරිච්ච වැඩ. මේ වෙනකොට කැල්වින් පවතිනවා. ඉතින් ඒ නිසා රටක් අක්‍රමාණීයයි කියලා කියන්නේ ඒ කට්ටිය සතුටට කියන. ජාතික මහා සංඝ සමුළුව අද නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. ජනතා පරමාධිපත්‍ය සුරැකීම සඳහා වන සංඝ අනුශාසනාව යන තේමාවෙනුයි එය පැවැත්වුණේ. මීට සමගාමීව මහවැලි කේන්ද්‍රයේ අසල සිට නෙළුම්පොකුණ රඟහල පරිශ්‍රය දක්වා පාගමනක්ද සංවිධානය කර තිබූ අතර ඉඩ සංඝයා වහන්සේලා දහසකට අධික පිරිසක් සහභාගී වුණා. ජාතික මහා සංඝ සමුළුව ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය මිහිදී අදහස් පළ කළා. ඉතිහාසයේ කවරදාකටවත් වඩා අතිශය ප්‍රශ්නකාරී තත්ත්වයකට මේ මාතෘභූමිය පත්වලා තිබෙනවා. මේ පරමාධිපත්‍ය තිබෙන්නේ මහජනතාවට. ඒ නිසා මේ රටේ ගන්න සෑම තීන්දුවක්ම සෑම තීරණයක්ම මහජනතාවගේ පරමාධිපත්‍යයට යටත් වෙන්න ඕන. ගන්න හැම මොහොතකම ඒ පරමාධිපත්‍යයට ඉඩ දෙන්න ඕන.
අපි මහමැතිවරණයක් ඉල්ලා සිටියේ යනවා සමගම මහමැතිවරණයක් ලබා ගත යුතුයි අපිට අපේ සුවඳ දන්න මේ බුද්ධ චීවරයේ සුවඳ දන්න අපේ කවියක සීපදයක රසය දන්න විලේ ඉපනැල්ලේ සුවඳ දන්න ගහකේ මලක් කඩලා පූජා කරන්න දන්න අපේ සංස්කෘතිය අපේ සුවඳ දන්න නායකත්වයන් අපි බිහි කරගත යුතුයි මේ ඇතිවලා තියෙන මහා ව්‍යසනයෙන් අර්බුදයෙන් නිදහස් වීමට නම් විවස්ථාදායකයත් විදායකයත් එක්තැන් වෙලා මේ රටේ පරමාධිපත්‍ය වන මහා ජනතාවට මහා ඡන්දයක් පාත්වලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නැත්තම් නව රජයක් බිහි කරගන්න දැන් ක්‍රියා කළ යුතුයි කියන බව තමයි මේ හැමදෙනා වහන්සේම ප්‍රකාශ කරන්නේ මේට හැර වෙන කිසිම නීතියක් ක්‍රීතියක් විවස්ථාවක් කිසි දෙයක් නැත රට අරාජිකත්වයට පත් වූ සයක් පෙන්වමින් ආණ්ඩු පක්ෂය නැතුව විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු කරන අවස්ථාවක අපි අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ යුතු වෙනවා සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට යුතුයකමක් තිබෙනවා ව්‍යවස්ථානුකූලව ආණ්ඩුවක් බිඳ වැටුණාට පස්සේ සුදුසු ආණ්ඩුවක් පත් කිරීමට හිටි අගමැතිවරයා ආණ්ඩුව කඩා වැටීමත් සමගම ඉවත් වී යනවා ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකියි ඔහුට තිබෙන අභිමතානුසාරී බලය පාවිච්චි කරලා වත්මන් අග්‍රාමාත්‍යවරයාව බලයට පත් කරනවා ජනතාවට ඡන්දයක් ලබා දීලා ඒ හරහා ඔවුන් රටට අවශ්‍ය කරන නායකයා එවැගේම පාර්ලිමේන්තුව පත් කර ගැනීමට කටයුතු කළ යුතුයි මේ තියෙන ලංකාව විතරයි අද වෙනකොට තේරවාද බුද්ධාගම අධ්‍යයනය කරමින් හදාරමින් සමාජාන යෝජනය කරමින් පවත්වාගෙන යන ලෝකයේ තියෙන එකම රට විශිෂ්ට දහම කෑලි කඩපු රාජ්‍යයක හලා විනාශ කිරීමේ අරමුණ පරාජය කිරීම විතරයි අපි ගාව තියෙන අපේ හාමුදුරුවනි අනිවාර්යෙන්ම මේ රටට අයත් සම්පත් ආරක්ෂා කරන නායකයෙක් බිහි කරගත යුතුයි සමෘද්ධි නිලධාරින් ගිය රැකියා අස්තිර කිරීම කඩකප්පල් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේරත්න මහතා කංචන විජේසේකර මහතා පවසනවා නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පොදුජන තරුණ පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා තවත් ජනතා නියෝජිතින් කිහිප දිනකු මෙහිදී අදහස් පළ කළා අද දවසේ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සේවය ස්ථිර කිරීම සඳහා 7000කට වැඩි නිලධාරින්ගේ සේවා ස්ථිර වෙනුවෙන් කටයුතු කරලා තියෙන මොහොතක්. එක්සත් ජාතික පක්ෂයේ විවිධ පිරිස් මෙය කඩාකප්පල් කරලා විශේෂයෙන්ම එම නිලධාරින්ගේ සේවයටත් ඒ වගේම එම නිලධාරින්ගෙන් සේවය ලබන සමෘද්ධි ප්‍රතිලාභින්ට යම්කි අසාධාරණයක් වෙන ආකාරයට එම පත්වීම් අත්විටුවීම සඳහා නීතිමය කටයුතු කරන්න යනවා කියන පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ නිලධාරීන් පහුගිය අවුරුදු 3මාරේ සමංගේ සේවයට යම්කිසි ස්ථිරභාවයක් නැතුව කටයුතු කරපු උදවිය. නිසා අපි ඉල්ලීමක් කරනවා එවැනි තැනකට ගිහිල්ලා මේ සේවකයන්ට යම්කිසි අසාධාරණයක් කරන්න සූදානම් වෙන්න එපා. තව අවුරුදු ගානකටවත් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරේ පත් වෙන්නේ නැහැ. ඉදිරි මැතිවරණයෙන් පස්සෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාම තමයි නැවතත් අගමැති වෙන්නේ. ඒකින්ද එක්සත් ජාතික පක්ෂයේ දකින සිහිනය කවදාවත් මේ පොළොව මත යථාර්ථයක් වෙන්නේ නැහැ. මාන්නේ පාර්ලිමේන්තුව රැස්ුනේ සති දෙකකට එකවරයක් පමණ. හැබැයි අද වෙද්දි කථානායකතුමා මොකද්ද කරන්නේ? කාලසටහනක් නැහැ, න්‍යායපත්‍රයක් නැහැ. එතුමට හිතෙන වෙලාවට එතුමා පාර්ලිමේන්තුව රැස් කරන්න ගන්න. අද අමාත්‍යවරුන්ගේ ප්‍රතිපාදන කපාද පණතක් ගේන අද යෝජනාවක් ගේන හැබැයි එතුමල්ලා කියනවනම් අද අමාත්‍යවරු නැත්තම් කොහොමද යෝජනාවක් ගේන හැබැයි මෙතුමල්ලා මේ යෝජනාව ගෙනීම තුලින්ම අද අගමැතිවරයෙක් ඉන්නවා කියලා එතුමල්ලා පිළිගෙන තියෙනවා ඒ වගේම අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා කියලා එතුමල්ලා පිළිගෙන තියෙනවා අපි දන්නවා දැන් 2015 ඉඳන් අවුරුදු 13ක් කාලය තුල මැතිවරණ පැවතුන හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අඩු ගානේ එතුමගේ දිස්ත්‍රික්කේ හැරි දිනලා තියෙනවා හැබැයි සජීව ප්‍රේමදාස මැතිතුමා දිස්ත්‍රික්කේ නෙමෙයි එතුමගේ ආසනය නෙමෙයි එතුමක් ඡන්දේ දා සහන ප්‍රමාණය අති විශාලයි පහුගිය කාලේ තමුන්නාසලා දැක්ක යහපාලන ආණ්ඩුවෙන් වැඩ බිමක් වෙලා තිබුණු රටක් මුඩු බිමක් බවට පත්වෙච්ච ආකාරය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් සහන ලබා දෙන අතරතුර අතරමඟ නතර වුණු මේ මහා සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරියට ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබේවි කියන කාරණේ.
කුමන දේශපාලන තත්ත්වයක් යටතේ වුවද රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යමින් ජනතාවට සහන සලසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7000කට ස්ථිරපත්වීම් ප්‍රධානී කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගත් නිවැරදි දේශපාලන තීන්දුව සමග සියලු ජනතාව එක්ව සිටින බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවය පැවැත්ුණා. සමෘද්ධි සංවර්ධන ලෙදහරින් 14400කට වැඩි පිරිසකට ස්ථිර පත්වීම් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ මෙම පත්වීම් පිරිනැමුණේ. දිලිඳුකම තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කළ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 27000කට වැඩි පිරිසක් සේවයේ නිරතව සිටිනවා. ඔවුන් අතරින් 14000කට අධික සමෘද්ධි සංවර්ධන ලෙදහරින් මෙතෙක් ස්ථිර පත්වීම් ලබා සිටියේ නැහැ. ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට වත්මන් රජයට හැකි වුණා. රාජ්‍ය සේවයේ ස්ථාවරව පවත්වාගෙන යමින් ජනතාවට සහන සලසන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. පවතින දේශපාලන තත්ත්වයන් ඒවා අපට පමණක් අයිති වූ උරුම වූ දේවල් නොවේ ඔබ දන්නවා. ඊටාට වඩා ඔබ දකින ලෝකයේ සෑම රටකම දේශපාලන අර්බුද. මේ වගේ අපිට රටවල් වැලක් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපට වඩා ගැටුම් සහගතව ඔය නොසන්සුන් ආකාරයෙන් හැසිරීම පිළිබඳව ඒ නිසා මේ සියල්ල අධ්‍යක්ීම් කරගෙන මෙන් අපි පාඩම් ඉගෙනගෙන අපි හෙට දවස හොඳ දවසක් අපි කරගනිමු මේ දිනවල විශේෂයෙන්ම අමාත්‍යංශවල කටයුතු වලදී රජයේ නිලධාරීන් වශයෙන් කටයුතු කිරීමේදී මා ඉතා පැහැදිලි පණිවිඩයක් දෙන්නට ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ආණ්ඩුවේ විධායකයේ ප්‍රධාන වගකීම් තව විදියට මොන විදිහේ දේශපාලන නොසන්සුන්තාවයක් සහ ගැටුම් සහගත තත්ත්වයන් තිබුණත් මේ රට අස්ථාවර වෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. රටේ ජන ජීවිතය කඩාකප්පල් වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. දෛනික කටයුතු සාමාන්‍ය ජනතාවගේ සිදුවේ යුතුයි. රජයේ සියලු කාර්යාලවල රාජ්‍ය සේවකයන් රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් සිය සේවාවන් ඉටු කළ යුතුයි. අමාත්‍යංශවල ලේකම්වරු පත් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා ඒ සියලු සේවාවන් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා. ඒ නිසා දේශපාලන ආරවුල ඒක අපි බේර ගන්නවා. පැහැදිලිවම ඒ වගකීම මම බාර අරගෙන තිබෙනවා මම බාර ගන්නවා. ඒ නිසා ඔබේ වගකීම ඔබ හරියට ඉෂ්ට කරන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙහිදී අදහස් පළ කළා. සියලුම රජ සේවකීන්ට ලැබිය යුතු සියලු වරප්‍රසාද අද ඔබට හිමි පිරිසක් බවට ඔබ පත් වෙලා තියෙනවා. ඔබ තෘප්තිමත් වුණොත් විතරයි ඔබේ සේවය ජනතාවට හරි ආකාර ලැබෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒක ඔබෙන් සිදුවෙන විත්ති අපි දන්නවා. අද ඔබට කොතරම් බිය වෙලාද කිව්වොත් මේ පත්වීම මේ දෙනවට විරුද්ධව පාර්ලිමේන්තුවේ අද හඬක් නැගුණා. අද තනියම එක සිටිකොත වගේ මේ පාර්ලිමේන්තුව තුල තමුන්නාන්සේලාට මේ පත්වීම දෙනවට විරුද්ධව කරුණු ඉදිරිපත් වුණා. ස්තුතිවන්ත වෙනවා ඇමතිවරයාට. මේ බාධා මැද්දේ හරි මේ කටයුත්ත ඉෂ්ට කරන්නට ඔහු තීන්දුව කිරීම ගැන. සමහර උදවිය රජය අගමැතිවරයාට ඇමති මණ්ඩලයට විරුද්ධව මේ දවස්වල යෝජනා රාශියක් අරගෙන එනවා. අපි අක්‍රීය කරන්න හදනවා. අපි කියන වැඩ කරන්න එපා කියලා කියනවා. අපි දන්නවා ඊතියානුකූලව ජනාධිපතිවරයාට තියෙන බලය විවස්ථාවෙන් තියෙන බලය අනුව ක්‍රියාත්මක වෙලා තමයි මේ සියලු සිදුවීම් සිදු වුනේ. විධායක බලය උදුර ගන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ කැමැත්ත නැතුව ජනමත විමසුමක් නැතුව. අද සමහරු මේ අයිතියට තර්ජනය කරනවා. නමුත් අපි මතක තියාගන්න ඕන ජනාධිපතිතුමනි මේ රටේ සියලු ජනකොළස් ඔබ ගත්ත පියවර රැකගන්න ඉන්නවා කියන එක අපි මතක් කරගන්න ඕනේ. අධික බර පටවල ජනතාව පීඩනයට පත් කිරීමට නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි එක්කා වුණේ ජනතාවට සහනයක් සලසන්න. පත්වීම් පිරිනැමීමේ උත්සවයට එක්වමින් අමාත්‍ය මිවල් වීරවංශ මහතාද අදහස් දැක්වුවා. ඒ ගොඩනගපු ආණ්ඩුව මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුවක්. මේ රටේ ප්‍රගතිශීලී සිංහල දෙමළ මුස්ලිම් මහ ජනතාවගේ ආණ්ඩුවක්. තමුන්නාන්සල දන්නවා ඊයේ රාත්‍රියේදී මඩකලපුව ප්‍රදේශයේ වවුනතිව් කියන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව ඔවුන් සිටිය මුරකුටියේදී කිසියම් පිරිසක් විසින් මරා දාලා පාර්ලිමේන්තු සභාගෙබ අත්පත් කරගෙන ඉන්න ඒ කණ්ඩායම අහනවා ඔන්න රාලහාමිලට වෙඩි තියලා තියෙනවා පහුගිය අවුරුදු 3 මාසෙම වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති වුණා විතරයි ඔන්න වෙඩි තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ මතු කරන්න තමයි ඔය වෙඩි තැබීම කළේ. දෙමළ ජාතික සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි පෙළවහට ආවම වෙනදා රැට රැට හොරට පාපු ආලවන්තකම් මහා දවල් අස්සම් කරලා ලිඛිතව කසාද සහතිකත් එක්ක කොමල පාන්න ගත්තම ආන්න උතුර යම් යම් සිද්ධි නිර්මාණය කරනවා. වෙනදා පත්තු නොකරපුවා ගිනි අවි පත්තු කරලා පෙන්වන්න හදනවා. හරියට හොයලා බැලුවොත් මේ රටේ පොලිසිය ඔය සිද්ධි පිටිපස්සේ ඉන්නේ ඔය ප්‍රශ්න කරන මහත්තුරුන්ගේ ගෝල බාලයෝම තමයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා දෙමළ ජාතික සංධාන නියෝජිතින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවක් පැවැත්තුණා. දෙමළ ජාතික සංධාන නියෝජිතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට අද පස්වරුවේ පැමිණියා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් දෙවැනි විවිධ ප්‍රදේශවල තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතර ජනතා මතයට ඉඩ සැලසමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. ඉබ්බාගමු ප්‍රදේශයේදී කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. කතානායකවරයාට එරෙහි අත්සන් දසලක්ෂයේ වැඩසටහනට සමගාමීවයි එය පැවැත්වුණේ. ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තමන් කැමති කෙනාව තෝරගන්න මේ බලය ලබා දෙන්න මහ ඡන්දයකට යන මෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු වර්තමාන ජනාධිපතිතුමාටත් මේ දන්වා සිටිනේ කොහොම හරි කරලා මහ ජනතාවට ඡන්දයක් ලබා දෙන්නේ කියලා. කතානායකවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුවේ 225 නෙමෙයි මේ රටේ මහ ජනතාවගේ ජනමතය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා දීලා පැහැදිලි ජනවරමකින් මේ රටේ අනාගත ඉරණම විසඳන්නට රටේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න කියන අභියෝගයයි අපි හිරියාල ආසනයේ ජනතාව විදියට මේ අවස්ථාවේදී කියා සිටින්නේ. අද එක්සත් ජාතික පක්ෂය තුනට කැඩිලා ඉවරයි. හරින් ප්‍රනාන්දු කියනවා ලොන් හැරිච්ච අය එළියට යන්න ඕන කියලා ඉවරලා. රංජන් රාමනායක වෙන අදහසක් දරනවා. ඒ නිසා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය වගේම රටේ බහුතරයත් ඉන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවත් එක්ක. අද එක්සත් ජාතික පක්ෂයේ මොන සෙල්ලම් දැම්මත් මේ රටේ ජනමතය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අපේ කියන ආණ්ඩුවක් ඕන කියන තැන තියෙන්නේ. අද හිරියාල ආසනය ගත්තොත් එහෙම අන්ත අසන තත්ත්වෙට පත්ලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ සංවිධායකවරයෙක් බද්දේගම අම්පෙගම මන්සන්දියේදීද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණා. කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි උද්ඝෝෂකයින් පවසන්නේ. වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සුදුසු අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටට වැඩක් කරන්න පුළුවන් අය රටේ නියෝජිතව හැටියට පත් කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා තමයි අපි ගරු ජනාධිපතිතුමාගෙනුත් අධිකරණයෙනුත් එවැගේම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගෙනුත් අපි ඉල්ලා සිටින්නේ. පාර්ලිමේන්තුව මහජන මතනතර පාර්ලිමේන්තුව නෙවෙයි එක්සත් ජාතික පක්ෂය බලයට ආවේ යහපාලනය සමග තරු පහේ ප්‍රජාතන්ත්‍රවාද දෙනවා කියලා ඡන්ද කල් තියෙනක තමයි මුගේ න්‍යාය පත්‍රයේ අංක 1 ඒ නිසා ඡන්ද වලට බයයි පිස්සු බල්ලෙක් නාවල්න ගෙනෙන වගේ තමයි මුන් ඡන්දර ගෙනියන්නේ. පාර්ලිමේන්තුවේ කතානායකතුමා පක්ෂග්‍රාහීව කටයුතු කරලා රට අද අරාජික තත්ත්වයක් පත් කරලා තියෙනවා. අපි ජනතාවට කියන්නේ ඇයි එක්සත් ජාතික පක්ෂය ඇයි බය අද මැතිවරණයට එන්නේ? තා කෙටි කාලයක් තුල මහමැතිවරණයකට ඉඩකඩ ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි ඉල්ලීම් කරන්නේ. මේ වෙනකොට අවුරුදු 3 මාසක කාල සීමාවක් මේ රට පාව දීලා එක්සත් ජාතික පක්ෂ නොවන ගමනක් ගිය මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්ත තීන්දුවක් එක්ක මේ වෙනකොට මේ රටේ වෙනසක් ඇති වෙලා තිබෙනවා. අපේ එකම ඉල්ලීම මහමැතිවරණයක්. මේ අතර මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස එල්ලා සිටමින් බෙලියත්ත නගරයේදී සත්‍යාග්‍රහයක් පැවැත්වුණා. පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්, බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලනවා අපි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ රජයේ දේපල විනාශ කරන්නේ නැතුව මේ රටේ මේ පොදු මහත් ජනතාව ඉල්ලන මහමැතිවරණයක් තියන්නේ කියන එක තමයි අපි ඉල්ලන්නේ. අපි පටන් ගන්නවා සත්‍යග්‍රහයක්. ඒ සත්‍යග්‍රහය අපි පටන් ගන්න ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරලා මේ රටට මැතිවරණයක් ලබා දියව කියලා පණිවිඩය අපි පසුගිය පාර්ලිමේන්තු කතානායකරට බල කරලා කියනවා. මෙම ස්ථාන සත්‍යග්‍රහයක් අපිට මැතිවරණ ලබා දෙන්න අපි ආරම්භ කරනවා. මහමැතිවරණයක් පවත්ලා මේ රටේ ජනතාවට රටේ වගකීම් බාර දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපි මේ උපවාසය දෙන්නේ අපේ මේ මහ ජනතාවගේ අයිතිය බලාගෙන. අපිට ඕන ඡන්ද අයිතිය. රත්නපුර දිස්ත්‍රික් පොදුජන නීතිඥ සංගමය රත්නපුරයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. එහිදී නීතිඥවරුන් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා.
මේ අවස්ථාව වන විට ව්‍යවස්ථාදායක එක්තරා පිරිසක් කරගෙන යන කාර්යභාරය ව්‍යවස්ථාවට පටහැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නීතියට පටහැනි කියන කාරණා මත අපේ පාලක පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී බලය හිමි ජනසම්මතවාදයේ හිමි සමාජයක ජනතාවට ඒ බලය ලබා දීලා සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද කියන කාරණේ තීරණය කිරීමේ අවස්ථාව සමස්ත ලාංකික ජනතාවට ලබා දිය යුතු කියන එකයි අපේ ස්ථාවරය වන්නේ පැහැදිලිව දක්වලා තිබෙනවා මෙවැනි මෝසම් පත්‍රයක් මගින් කිසිම බලපෑමක් සිදු කරෙමෙට නොහැකි බව 152 වෙනි වගන්තියේ තියෙනවා රාජ්‍ය ඒකාබද්ධ අරමුදලෙන් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී මුදල් වලට වැය බරක් පැවරීමට හෝ යම්කිසි බද්දක් පැනවීමට හෝ තත්කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට වැඩි කිරීමට නැතහොත් අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍යවරයෙකු විසින් විනා අන් කිසිවකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම්කිසි ආකාරයක අනුමත කොට ඇතොත් මිස එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයෙකු විසින් වුවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය කියලා පාර්ලිමේන්තුව ඇතුලේ ඇති වුණු කලබගෑනියෙන් හානි වෙච්ච දේපළ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා ජනතාවගේ මුදල් අවභාවිතා කළා ජනතාවගේ මුදල් වලට හානි කළා කියන කාරණේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න කියලා. එහෙම කියන එක්සත් ජාතික පක්ෂයට මතක් වුණේ නැද්ද ජාතික දේපළ මහ බැංකුව කොල්ල කරනකොට පළාත් පාලන ඡන්දය අවුරුදු 3කට වැඩි කාලයක් කල් දානකොට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ නැද්ද කියන මේ කණ්ඩායමෙන් අපි අහන්න කැමැති. විපක්ෂයේ ගොඩක් අය යෝජනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍යතුමා නැවත බලය පිටවන්න. එයින් කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනවා කියන එක අපිට නිගමනයකට එන්න බෑ. මේ අවස්ථාවේ තියෙන ව්‍යාකූලත්වය මගහරවා ගන්න තියෙන ප්‍රධානම විසඳුම තමයි මහමැතිවරණයකට යාම. ගරු කතානායකතුමාගේ මෙහෙවීම යටතේ කෑකෝ ගහලා එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවට එරෙහි අනිකුත් කණ්ඩායමකතොල විවිධ කටයුතු පාර්ලිමේන්තුවේ කළත් ඒවා නීත්‍යානුකූල නොවන බවට පත් වෙලා. පසුගිය ආණ්ඩුව සමයේ බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කළ බව නීතිඥ මේජෝ අජිත් ප්‍රසන්න මහතා පවසනවා. ඒ මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානය මාධ්‍ය හමුවකට එක් වෙමින් අනුර කුමාර දිසානායක කියනවා අපිත් එක්ක ආණ්ඩුව පෙරලන්න වරෙල්ලා කියලා ත්‍රිවිධ හමුදාව. වෙන විදිකින් කියනවා මේ හමුදා කැරල්ලකට තමයි මේ කතා කරන්නේ. මතක තියාගන්න මේගොල්ලෝ 1971 සහ 88 89 දෙවරක් සන්නද්ධ අවිබලයෙන් ආණ්ඩුව පෙරලන්න හදපු අය. දැන් අර පූස් පැටවු වගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කට්ටිය. දැන් අද වෙන විට මේ බෙදුම්වාදය සහ එක්සත් ජාතික පක්ෂය කියන එක බෙදන්න බැරි මට්ටමට එකතු වෙලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් උනේ පළවෙනි වතාවට මේ රටේ බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කරන. කොහොමද ඒක කරන්නේ? ඒ තමයි ලංකාවේ සිදුවෙච්ච මිනිමැරුම් ඔක්කොම කළේ බුද්ධ්‍යංශය කියලා කියනවා. විතරක් නෙවෙයි තුමුණ බුද්ධි බලකායේ ගිරිතලේ කර්නල් ශාමි කුමාර රත්නලා කර්නල් ප්‍රබෝධ සිරිවර්ධනලාත් අවුරුද්දකට ආසන කාලයක් රක්ෂිත බඳනාගාර ගත කර හිටියා. මේ ටික ඔක්කොම එකතු කළ බැලුවාම චිත්‍රය පැහැදිලි. ලැබිලා තිබෙන කොන්තරත්තුවක් ඒ තමයි කොහොම හරි යුද හමුදාවේ සහ නාවික හමුදාවේ බුද්ධ්‍යංශයේ දඩයන් කරපල්ලා. ඒ තොරතුරු හෙලිදරව් කරපල්ලා. ඒක තමයි ඊයේ නැගෙනහිර වවුනති වල උනේ. බුද්ධි තොරතුරු නෑ. නිකම්ම ඇවිල්ලා T56 වෙඩි තියලා පොලිසිය දාරින් දෙන්නෙක් මරලා අපි පැහැරගෙන ගියා. මේ එන්න හදන්නේ ගොනා හැරෙන පොල් පැලේට. දැන් එක පැත්තකින් TN එකේ දැන් එකගත්තේ බලකල්ල ඉවරයි අපි සූදානම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුලා ආණ්ඩුවක් හදන්න. එතකොට ඒක ඇමති දූර වලටපත් වෙනවා TN එකේ කට්ටිය. හරි ෂෝක්නේ. මෙන්න මේ මහා භයානක තත්වයකට පත්වලා තිබෙනවා රට. මේ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk